හරි අපි කතා කරනවා අටවෙනි පාඩම අටවෙනි පාඩමේ වට සිංහල නම දීලා තියෙනවා 12යි 30ට දිවාහාරය ගන්න අපි බලමු මේක කොහොමද කොරියන් වලින් කියලා තියෙන්නේ කියලා ඔයාට පේන ඇති 12 මුලින්ම තියෙනවා මෙන්න මෙතන ඊට පස්සේ ෂී කියලා අකුරක් තියෙනවා හරි අපි ඔතන ඉඳලාම හදාගෙන යම් ඔයාලා දන්නවා කොරියන් භාෂාවේදී වෙලාවක් කියද්දි කියන්නේ වෙලාවක් අපි කතා කරද්දී පැය හා විනාඩි තියෙනවානේ විනාඩි තප්පර තියෙනවා එතකොට මෙතනදී පැය හා විනාඩි මුලින්ම අවධානය යොමු කරමු පැය කතා කරන්නේ කොරියන් ඉලක්කම් වලින් කොරියානු සංඛ්‍යා වලින් ඊළඟට විනාඩි අපි කියද්දි විනාඩි ගැන කතා කරන්නේ චීන ඉලක්කම් වලින් එතකොට කොරියානු ඉලක්කම් කියලා කියන්නේ අපි අර කතා කරන්නේ හනා තුල් සෙත් ඔය විදිහට අනාතුල් සෙට් net අන්න ඒ ඉලක්කම් වලට අපි කියනවා කොරියන් ඉලක්කම් කියලා කොරියානු ඉලක්කම් ඊළඟට චීන ඉලක්කම් තමා ඉල් ඊ සම් ඔය විදිහට යන්නේ අන්න ඒ ඉලක්කම් එතකොට අපි පැය ගැන කතා කරද්දී පැය අඳුන්වන්නේ කොරියානු ඉලක්කම් වලින් ඊළඟට විනාඩි අඳුන්වන්නේ චීන ඉලක්කම් වලින් එහෙනම් අපි දැන් බලමු දැන් 12 කියන්නේ පැයනේ 30 කියන්නේ විනාඩි එතකොට මේ ෂී කියන එක භාවිතා කරන්නේ පැය කියලා අඳුන්වන්න. එහෙනම් ඔන්න ඔයාට මේ පාඩමේදී මුලින්ම හම්බෙන වචනේ තමා දන්නේ නැති වචනයක් නම් ඔයාට මුලින්ම හම්බෙන වචනේ තමා ෂී කියන එක. එතකොට ෂී කියන්නේ මොකක්ද? ෂී කියන්නේ පැය කියන එක අඳුන්වන්න දීලා තියෙන නම. එහෙනම් ඒක පැත්තකින් ඔයා ලියාගන්න මේක මතක තියාගන්න. ඊට පස්සේ එහෙනම් 12ට අපි දැන් කියන්නේ කොහොමද කියලා බලමු. දහයට කියනවා කොරියානු ඉලක්කම් වලින් යොල් කියලා එහෙනම් 12ට කියන්නේ මොකද්ද 10ට දෙකක් එකතු වුනහමනේ 12 හැදෙන්නේ එතකොට අපි මෙතනදී යොල් වලට එකතු කරනවා දෙකට කියන්නේ කොරියානු වලින් තුල් කියලානේ එතනදී පොඩි වෙනස්කමක් තියෙනවා ඔය එකේ ඉඳලා හතර දක්වා කතා කරද්දි පැය මෙන්න මේ අවසාන අකුරු ටික අපි අයින් කරලා තමා කතා කරන්නේ එතකොට යොල් තු කියලා අපි කතා කරනවා. එතකොට 12ට එහෙනම් කියන්නේ යොල් තුල්. එතකොට ඒක මෙතන අපි කතා කරද්දී යොල් තු ෂී කියලා කතා කරනවා පැයට. එහෙනම් මෙතනදී ඔන්න ගන්නවා යොල් තු ෂී. ඊළඟට 30 විනාඩි 30 ගැන කතා කරද්දී අපි විනාඩි කතා කරන්නේ චීන ඉලක්කම් වලින්. චීන ඉලක්කම් වලින් 30ට කියනවා සන් ෂිප් කියලා. එහෙනම් මෙතන කියනවා sun ship ඊළඟට ඔයාලට පේනවා ඇති ඒ 30ට එහා පැත්තෙන් දීලා තියෙනවා pun කියලා නම වා මේ අකුරු bun sorry මේක pun හරි මේකේ අදහස විනාඩි කියන එක අංගවණ එක එතකොට එහෙනම් ඔන්න දැන් පැය කියන කඳුන්වන්න she කියන එකත් විනාඩි කියන එක අඳුනන බුන් කියන එකත් භාවිතා කරනවා කියලා දැන් ඔයාට තේරෙන්න ඕන. හරි අපි දැන් ඉස්සරහට එමු ඊට පස්සේ වාට තියෙනවා එහෙනම් ඔය බුම් කියන එකත් ඔයා ලියාගන්න ඒක අපි එකෙන් අඳුන්වන්නේ විනාඩි කියන එක ඊට පස්සේ ඒ බුන් වලට පස්සේ වාට තියෙනවා ඒ ශබ්දයෙන් තියෙන අක්ෂරය ඒ මෙන්න මේක අපේ වාක්‍යක යෙදෙනවා නම් ගොඩක් දුරට ඒකේ අර්ථය ට කියන එක ට හරි එහෙනම් අපි ඒකත් පැත්තකින් ලියමු මේක අපිට තියෙනවා මේ පාඩමේ ඉස්සරහට කතා කරන්න. නමුත් දැනට අපි ඒකත් ලියලා මේකේ අර්ථය මොකද්ද? ට කියලා ලියාගමු. අවශ්‍යයි ලියාගන්න. ඊට පස්සේ තියෙනවා මොකද්ද? චොම්ෂිමල්. චොම්ෂිමල් කියන එකේ තේරුම දවල් ආහාරය කියන එක. දවල් ආහාරය. එතකොට මේ බලන්න වට මේ අගට මෙන්න මේ ල් කියන කර්ම නිපාතයේ දීලා තියෙනවා මේවා අපි ඉස්සරහට කතා කරනවා මේ වගේ ඇත්තටම තේරුමක් නැහැ හරි හරියට නිකන් අර
අපි මෙහෙම කතා කරන්නේ my name is කියලා කතා කරන්නේ is කියන්නේ ඒකේ තේරුමක් නැහැනේ ඉංග්‍රීසියේදී ඒක වාක්‍ය සම්බන්ධ කර ගැනීම උදෙසා නදාන්නේ ඒ වගේ තමයි මෙතන ඊළඟට මොගේයෝ මේක අපි ඉස්සරහට කතා කරනවා මේ කියන්නේ දවල් ආහාර ගන්න එහෙම නැත්නම් කනවා කියන එක එතකොට ඒක ඇයි මොගේයෝ උනේ කියලා අපි ඉස්සරහට කතා කරනවා හරි අපි යම් තේහා ඉල් කියන පළවෙනි සංවාදයට මෙතන ඉන්නවා දෙන්නේ සුරු හා තුවාන් කියලා දෙන්නේ හරි සුරු මෙහෙම අහනවා තුවාන් ෂි චිගම් මොහේයෝ මේ තියෙන්නේ තුවාන් මේක වාට කියවදි තු ආ එතකොට තුවාන් මෙතන තියෙන්නේ ෂි ඔයාට මතකද ෂි කියලා වචනයක් මීට කලිනුත් යදුනා ඒ පැය කියන්න භාවිතා කරන්න බලන්න මෙතන අක්ෂරය කොහොමද එන්නේ සාකෘ දෙකක් යෙදিলা තමයි එතන ෂි හැදෙන්නේ එතකොට එතනදී අපි කියනවා ඒකට මහත්මයා කියලා එහෙම එද්දී ඒකට කියනවා මහත්මයා කියලා චිගම් බලන්න ළමයි දැන් කියන එක අඳුන්වන්න භාවිතා කරනවා චිගම් කියලා චිගම් දැන් එතකොට ඔය අලුත් වචන ටික ඔයා පිළිවෙලක ලියාගෙන පාඩම් කරගන්න චිගම් මොහේයෝ මොකද කරන්නේ කියලා අපි අහනවා නම් මෙන්න මේ හිම තමයි භාවිතා කරන්නේ මොහේයෝ මොහේයෝ කියන එක මොහේයෝ මොයේ මොහේයෝ වගේ විදිහට භාවිතා කරනවා මේක හොඳම දේ සිංහල කෙනෙක් කතා කරන කොරියන් කතා කරන භාෂාව අහන්නේ නැතුව දැන් මම මේක ඔයාලට මේ තේරෙන විදිහට මේ කියන්නේ වචන ටික අකුරු ටික උච්චාරණය කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම කොරියන් මේ පොත තියනවා YouTube එකේ ඕන තරම් තියෙනවා කොරියන් භාෂාවෙන්ම කොරියානුවන්ම කතා කරන විදිය. ඒ කියන්නේ ඒවත් ආපහු අහන්න මේක ඉස්සල්ලාම තේරුම් අරගෙන. එතකොට ඔයාට තේරෙයි මේ භාෂාවන් කොහොමද ශබ්ද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ තුවාන් මහත්මයා කියනවා මෙහෙම ටෙලිපි channel වායෝ ටෙලිපි channel වායෝ ටෙලිපි channel කියන්නේ රූපවාහිනිය ඒක අපි දන්නවා. වායෝ කියලා කියන්නේ නරඹනවා. ඒ කියන්නේ ඔයාට මතක ඇති නරඹනවා කියන්නේ බලනවා කියන එකනේ. මේක හැදෙන්නේ ව්‍යාකරණයක් මේකට සම්බන්ධ වෙලා අපි සාමාන්‍යයෙන් බලනවා කියන එක ඉගෙන ගත්තේ පෝදා කියන වචනෙන්නේ. පෝදා. මේ පෝදා කියන එක වර්තමාන කාලයට හැරෙද්දී දැන් ඔය පෝදා කියන එක වර්තමාන කාලයෙන්වත් අතීත කාලයෙන්වත් අනාගත කාලයෙන්වත් නෙමෙයි තියෙන්නේ. ඔය වගේ වචන ඔයා දන්නවා මේ කොරියන් වලදී ඔයා වර්තමානයට හරවද්දී එක විදියක් තියෙනවා අනාගතයට හරවද්දී අතීතයට හරවද්දී එක විදියක් තියෙනවා ඒවට එක එක විදි තියෙනවා එතකොට අපිට පෝදා කියලා ඔතන ලියන්න බෑ ඔතනදී ඔය කියන බලනවා කියන මුල් ස්වරූපය වෙනස් කරන්න ඕනේ ඒ වෙනස් කරලා තමයි ඔතන තියෙන්නේ ඒක තමයි පෝආයෝ කියලා තියෙන්නේ අපි ඉස්සරහට ඕක ඉගෙන ගන්නවා ඊළඟ මේ ව්‍යාකරණ මේ පාඩම් මේ කොටසේ ඒක තියෙනවා හරි ඊට පස්සේ සුරු මහත්මිය මෙහෙම කියනවා sorry ඊට පස්සේ කියනවා මේ තුවාන් මහනවා මෙහෙම සුරු ෂිනන් මොහේයෝ මොයේයෝ මොයේයෝ හරි එතකොට සුරු කියන නම මේ තියෙන සුරු කියන නමනේ ෂිනන් ෂිනන් කියන එක දැන් උඩ ෂි කියන එක භාවිතා කරුවා මහත්මයා කියන මෙතන ෂිනන් කියන එක ඇවිල්ලා තියෙනවා එතනදි කියන්නේ කවුරු ගැනද මහත්මිය ගැන මොහේයෝ මොකද කරන්නේ හරි ඒක අපිට කලිනුත් යදුනනේ එතකොට දැන් අපි දන්නවා මේකයි මේකයි දෙකම එකයි මොකද කරන්නේ කියලා තමයි අහන්නේ ඊට පස්සේ දැන් බලන්නකෝ දැන් ඔයා මෙන්න මේ දේවල් ටික ඕනේ නැහැ කියලා හිතන්න ඕනේ නැහැ කියලා කියන්නේ මම මේ ටික අයින් කරනවා. හරිද? මම කියන්න අපි භාවිතා කරන්නේ මම මේක අයින් කරුවේ දැන් ඔයාගේ ඔළුවේ තියෙන වචන ටික ගන්න. මම කියන්න අපි භාවිතා කරන්නේ චෝ කියලා. එතකොට ඒකට අපි අර නිපාතයක තුනම චොනන් කියලා එනවා. දැන් කියන්න අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ පාඩමේ අපිට හම්බුණා දැන් කියන වචනේ චිගම්. එහෙනම් චොනන් චිගම් ආහාර පිසිනවට කියනවා සාමාන්‍ය ඒ කියන්නේ අපි ඒකට කියනවා දැන් අර මෙතන මේ පෝදා කියලා කියන්නේ වර්තමාන කාලෙන්වත් අනාගත කාලෙන්වත් අතීත කාලෙන්වත් නැතුව ආහාර පිසිනවට කියන්නේ යුරි හදා කියලා
එතකොට මම ඔයාට කිව්වා මේ තියෙන මූලික ස්වરૂපය වර්තමාණයට එද්දි වෙනස් වෙනවා. ඒක තමයි මෙතනදි මේ තියෙන්නේ යුරි හේයෝ කියලා. ඒක අපි ඊළඟට කතා කරනවා. දැනට ඔයා මතක තියාගන්න මේ යුරි හදා කියන එක තමයි වර්තමාන කාලයට වෙනස් වෙද්දි යුරි හේයෝ කියලා එන්නේ. එතකොට බලන්න චොනම් දැන් කියන්න ශිගම් යුරි හේයෝ ආහාර පිසිනවා. එහෙම නැත්නම් උයනවා. එතකොට වාට දැන් මේ සංවාදයේදී එකතුණු අලුත් වචන ටික ආපහු පොඩ්ඩක් අපි බලමු. උඩ ඉඳලම පැයට කියනවා ෂි කියලා, ඊළඟට විනාඩි වලට කියනවා උන් කියලා, අපි ට වගේ ශබ්දයක් ගන්න ඒ කියන වචනේ යොදනවා. මහත්මයාට ෂි, මහත්මියට ෂිනන්. ඊළඟට දැන් චිගම් මොකද කරන්නේ මොහේයෝ. ඊළඟට බලනවට අපි කියනවා පෝදා කියලා. ඒක වර්තමාණයෙන් හැදෙද්දී අපි ඉස්සරහට කතා කරන එක හැදෙන විදිහ. ඒ කියන්නේ අපි වර්තමාන කාලයට අදාළ වචනේ පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඊළඟට ආහාර පිසිනවට කියනවා යුරිහදා කියලා. එහෙනම් ඔන්න ඔය වචන ටික ඔයා දැන් ලියාගෙන පාඩම් කරන්න ඕන. හරි. හරි. මෙතන මේ තියෙන සවන්දී ඔයාලට කරන්න තියෙන ප්‍රශ්නයක් මෙතන අහනවා. ඉතින් මොකක්ද අර කලින් එකම තමා තුවාන් ශිනන් ශිකම් මොහේයෝ. එතකොට තුවාන් මහත්මයා, දැන් අපි මේ සිංහල නෑ කියලා හිතමුක. ඇත්තටම ගොඩක් අපි එහෙම පුරුදු වෙමු. මේවා නෑ කියලා හිතමුකෝ. මෙයා නැතුව අපි මේ වාක්‍ය තේරුම ගන්න බලමු. තුවාන් කියන්නේ මෙයාගේ නම. ශිනන් කියද්දි එතෙන්ට එනවා මහත්මයා කියන්න. ඊළඟට කියනවා චිගම්, චිගම්. එතකොට චිගම් කියන්නේ දැන්, මොහේයෝ කියන්නේ මොකද කරන්නේ. ඊළඟට සුරු චිනන්, චිගම් මොහේයෝ, සුරු මහත්මිය මොකද කරන්නේ. හරි. ඒකට උත්තර ඔයාට දීලා තියෙනවා. තෙලපි චැනල් වායෝ, ඊළඟට යුරි හේයෝ කියලා. හරි, අපි ඉස්සරහට යමු. මෙන්න තියෙනවා අපේ පාඩමට අදාළව, මේ පාඩමට අදාළව ඔයා පාඩම් කරගන්න ඕන ක්‍රියාපද කීපය. අර දේවල් වලට අමතරව මුලින් ඔයාට තියෙනවා, අපිට මේක හම්බුණානේ, මුලින්ම තියෙන්නේ ටීවී බලනවා, රූපවාහිනිය නරඹනවා. එතකොට තෙලිපි චැනල් පෝදා කියලා ඔය තියෙන්නේ. එතකොට ඔය පෝදා කියන එක තමයි අපිට අර කලින් මෙතනදී වර්තමාණයට හැදෙද්දී මෙන්න මේ විදිහට වෙනස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පොලේ යනවා. එතකොට බලන්න තියෙන වචනේ චංගල් පෝදා. යනවට කියන්නේ පෝදා. එතකොට පොලේ චංගල් වෙනවා. ඊට පස්සේ උදෑසන අවදි වෙනවා. ඉර් ඕ නදා ඔක කියද්දි ළමයි ඉරෝ නදා වෙනවා. ඒක ඔයා නිකන් කියලා බලන්න. ඉර් ඕ නදා කියලා කියනකොට ඔයාලේ කොහොමද ලේසි ඉරෝ නදා කියන එකනේ. එතකොට ඒ ශබ්ද කරද්දී ඒක වෙනස් වෙන ඉරෝ නදා විදිහට. ඊළඟට තියෙනවා නින්දට යනවා. නින්දට යනවට අපි කියනවා ඡාදා කියලා. ඊළඟට විවේක ගන්නවා ස්වීදා. ඔයා දන්නවා මෙන්න මේක එද්දි මෙතන ස්වී වගේ සබ්දයක් එන්නේ. එතකොට ස්වීදා වෙනවා. ඊළඟට සෝදනවට අපි කියනවා සිත්තා කියලා. ඊළඟට කෝපි පානය කරනවා කොෆිරල් මෂීදා. ඊළඟට උදේ දිවා රාත්‍රී ආහාරය ගන්නවා තියෙනවා. උදේට කියනවා, දැන් උදේ ආහාරය ගන්නවට දැන් ආහාරය කනවා. ඔය ගන්නවා කියන්නේ කනවා කියන එකනේ. එතකොට ඒකට තියෙනවා මොක්තා කියලා කියනවා. එතකොට මේ මොක්තා. කියලා අපි ඒකට භාවිතා කරනවා. එතකොට මේ උදේ ආහාරයට, දවල් ආහාරයට හා රාත්‍රී ආහාරයට කියන නම් ටික තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ. උදේ ආහාරයට මේ කතා කරන්නේ මොකක් කියලාද? අජිම්
අජිම් කියලා කතා කරනවා. ඊට පස්සේ දිවාහාරය තියෙනවා. දිවාහාරයට කියලා මෙයාලා චොම්සින් කියලා. එතකොට ආව පැත්තකින් ලියාගන්න. මොකද්ද? උදෑසන ආහාරයට කියනවා අජිම්. ඊළඟට දවල් ආහාරයට කියනවා චොම්සිම්. චොම් සිම්. ඊළඟට රාත්‍රි ආහාරයට කියනවා චොන්යෝගල් කියලා. හරි. එතකොට මේ රාත්‍රි ආහාරය කනවට කියනවා මුක්තා කියලා. ඊට පස්සේ තියෙන්නේ වැඩ කරනවා. ඒ අපිට දැන් පාඩන්නේ ඉල් හදා. පාඩන්නේ තියෙ මේ අනිවාර්යයෙන්ම ලියලා පාඩම් කරගන්න ඕන. ආහාර පිසින අපිට මෙතන උඩ සංවාදෙත් හම්බුණා. ඉල් හදා ආහාර පිසිනවා. ඊට පස්සේ ක්‍රීඩා කරනවට කියනවා උන්දොන් හදා. ඊළඟට අපිට තියෙන්නේ මෙතන දුරකතන ඇමතුම් ගන්නවා චොන්වා හදා කියලා අපි කතා කරනවා එකට. ඊට අමතරව ආයතනයට යනවා නේද මේ තියෙන්නේ. හේසායික හදා කියලා අපි කියනවා. ඊළඟට නිවසට යනවා. නිවසට කියන්නේ අපි චිබේ මෙතන මේ කතා කරලා තියෙන මේ ඒ අකුරට. ඔයාට මම කිව්වේ අර ට කියන ශබ්දෙද්දී ඒ අකුරක් එකතු වෙනවා කියලා මෙතනත් වෙලා තියෙන එක. අර මෙතන මේ ආයතනයට යනවා කියද්දී ට කියන වචනෙට තමා මේ ඒ ශබ්ද දෙන්න තමා ඒ අකුර එකතු කරලා තියෙන්නේ. එතකොට අපි නිවසට කියන චි කියලා. එතකොට නිවසට කියද්දී චිබේ වෙනවා. එනවා කියද්දී ඕදා වෙන. ඕදා කියන එක තමා භාවිතා කරන්නේ. එතකොට චිබේ ඕදා කියලා අපි පාවිච්චි කරනවා නිවසට එනවා කියලා කියන්න. හරි. දැන් අපි එමු මේ ප්‍රශ්න වලට. පින්තූරයේ දෙස බලා අදාළ වචනය යා කරන්න. කරිමල් පොගේ අල්මජන් තනෝරල් යොන්කල් හසේයෝ. හරි. ඔයාලට පේනවා ඇති මේ මුලින්ම තියෙන්නේ දුවනවා වගේ පින්තූරයක්නේ. එතකොට දැන් මෙතන මුලින්ම බලන්න මේ තියෙන පින්තූර දිහා බලන්න කලින් පොඩ්ඩක් මේ තියෙන වචන දිහා බලන්න. මොකද්ද? ඡාදා. ඡාදා කියලා කියන්නේ නිදා ගන්නවනේ. උන්දොන් හදා කියන්නේ ක්‍රීඩා කරනවා. යොරි හදා කියලා කියන්නේ යුරි හදා කියලා කියන්නේ උයනවා. ඊළඟට චොම්සින් චොම්සිම්මල් මොක්තා කියලා කියන්නේ දවල්ට කනවා කියන එක. එතකොට දැන් ඔයාලට ওই වචන ටික තේරුම් ටික දන්නවා නම් මේ වචන මේ රූප වලින් අදහස් කරන දේවල් කියන්න පුළුවන්. එතකොට මුලින්ම ඡාදා කියන ගේන නිදා ගන්නවා. ඊළඟට උන්දොන් හදා කියන එක ගොඩක් දුරට මෙන්න මේකට ගැලපෙනවා. ඊළඟට මේ දවල්ට කනවා කියන එක මේකට ගැලපෙනවා. යුරි හදා කියන එක උයනවට ගැලපෙනවා. හරි. අපි ඊළඟට බලමු මේකෙ මේ ග්‍රැමර් කොටස පොඩ්ඩක් සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න. ඔයාට තියෙනවා ග්‍රැමර් වල ආයෝ ආයෝ ඕයෝ කියලා ග්‍රැමර්. අපි ඒකට කියනවා නිපාත, කර්ම නිපාත, නැත්නම් ක්‍රියා නිපාත. කර්ම නිපාත නෙමෙයි ළමයි, ක්‍රියා නිපාත කීපයක් තියෙනවා. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. මේ සාමාන්‍යයෙන් අපි කතා කරන භාෂාවෙන් ක්‍රියාපදයක් වර්තමානයට හරවද්දී තමයි අපි මේක භාවිත කරන්නේ. මම මේ පැත්තකින් පොඩ්ඩක් මේක ගන්නවා මෙහෙම. අතර මෙතන දැන් තියෙන දෙකයිනේ. නමුත් මේකේ තව පොඩි කෑල්ලක් තියෙනවා. ඒකත් මම එකතු කරනවා. එකක් තමයි ආයෝ. මේකට කියනවා අපි සාමාන්‍යයෙන් අපි
शब्द अणु आयो इलांट आयतीयनवा ओयो अय एकक तीयनवा हेयो कियला हरि अपि बलमु मे तुन कोहमद मे तुन संबंध करन कोहमद अपि वर्तमान मे करमिन पावतन क्रियावा हदन्ने कियला हरि इसलाम बलमु मेन्न मे आयो यदन विधिय मे अनिवार्यम क्रियापदयक वर्तमानयट हरवदि मे तुनेन एकक एकतु वेन्न ओन एक इसलाम मते तियागन्नो मोकद्द क्रियापदय वर्तमान हरवद्दी मे तुने तुने हरि तुन मे तुने योट अभी कहमद तीरने मे तुने मोन एक मे कियन अभी गण क्रियापद तीरने वेन्न मेहमा अभी इसलाम क्रियापद क्रिया मूल हदा गंडो दिन मेन मित्र उदाहरण तीयन वा खादा कियल खादा मुलिम्म करन्नोनो यालमाय मे क्रियापदे अवसान अकुर अयिन करने कर क्रियापदे अवसान अकुर अयिन करन्नोन एतकोट अवसान अकुर वेन्ने मेन्न मेकनी दा कियन एकनी मेन्न मेक अयिन करन्नोन एतकोट इतुरु वेन्ने मोकद्द खा कियन एकनी दैन बलन्न मे खा कियन एकट අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ ආයෝද ඕයෝද හේයෝද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරන්නේ මෙහෙමයි. අපි මෙන්න මේ අවසාන අකුර අයින් කරුවට පස්සේ එන එකට කියනවා ක්‍රියා මූලය කියලා. මොකද්ද කියන්නේ? ක්‍රියා මූලය කියලා මේකට කියනවා. මෙන්න මේ ක්‍රියා මූලයේ තියෙන අග අකුර. දැන් මේකේන අග අකුර ක කියන එකනේ. මේ අග අකුර क्रियामूलेट आयो कियन बलाक मतक आयो कि आहा ओ कियन शब्द देख मेनवाणी इतकोट अभी उदाहरण पुल मेन मेक हरि मेक तमा ये वगे शब्द की अवसर मेन ये क्रिया पदेटे उदाहरण हिमन क्रियामूल कुतुकर पुलवा इतोट दी बलमु खादा कि आया निन्न अवसर वेन्नीट आवलिंग हरि ओवलिंग हरि शब्द की अट्ठे उदाहरण पुलवा मेन मे පළවෙනියටම තියෙන ආයෝ කියන එක. එහෙනම් මෙන්න මේකට එකතු කරනවා අපි මොකද්ද? ආයෝ කියන කොටස. එතකොට දැන් මේක කියද්දි කොහොමද කියන්නේ? මේ දෙක එකට එකතු වෙද්දී කා යෝ. ඔන්න ඔය විදිහට තමයි ශබ්ද වෙන්නේ කායෝ. එහෙනම් මෙන්න වර්තමාන කාලෙන් කායෝ කායෝ කා දන आयो खायो वेनो अरे अभी तब था वचन टीका बलमु अभी मिलट गाट की अने साधाने साधा दम बलो मे कह दे पलवीन उदाहरण अभी बलो मे कह साधा इतोट मुलिम करा कद अदाल क्रियापदे अवसान अयंकर इतोट इतर मुका सा हर इतकोट दी स्वरय वेन्े आने सा इतकोट स्वरय आहो ओ नवर वेन्े अभी इकतुकद आयो आयो इकतुना इतोट मेक किहमदर कि सा यो सायो कियान्ने एतकोट मे वर्तमाने तुल मिलदी गन्निन इन्नवा नत्तं गन्नवा कियन एक ईट पास्से अपि गम्मुको तव एकक् अपि गम्मुको निदा गन्नवा दैन अपि निदा गन्नवट वच्चने दन्नवने चादानी
පිළියම නිදා ගන්නවා. ඡාදා. අපි මොකද මුලින්ම කරන්නේ මේක වර්තමානයට හරවන්න නම් අවසාන අකුර කපලා දානවා. එතකොට ඉතුරුනේ ඡානේ. අපි ස්වරය බලන්න මොකද මොන ස්වරෙන් දිවරනේ ආ යන්නේ. ඡා. එතකොට එකතු කරන්නේ මොකද්ද? ආ යන්නේ හෝ යන්නේ ඉවර වෙනවා නම් ආයෝ කියන එක එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඡා යෝ වෙනවා. හරි. ඔය වගේ තමයි. තව අපි බලනවා කියන එකත් එකතු කරමු. බලනවට කියන්නේ හෝදානේ. හෝදා. එතකොට මුලින්ම අපි මොකද කරන්නේ? අවසාන අකුර අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ පෝ. ඕ අකුරෙන් ඉවර වෙන්නේ. ඕ අකුරෙන් ඉවරුණත් අපි එකතු කරන්නේ මොකද්ද මේකට? ආයෝ කියන එක. එතකොට වායෝ වෙනවා. වායෝ. හරි. දැන් අපි ඕක ඔළුවේ තියාගෙන තාමත් කතා කරේ ආයෝ එකතු වෙන එක විතරයි ඈ. අපි බලමු අපේ අර උඩම අපි කතා කරුවානේ දෙබස. ඔය දෙබස තුල මොකක්ද එකතු වෙලා තියෙන්නේ කියලා අපි චුට්ටක් බලමු. හරි. අපේ සංවාදයේ මට ඔයාලට පෙන්වන්න තියෙන උදාහරණය මෙන්න මේ පෝදා කියන එක. එතකොට මම ඔයාලට කිව්වා පෝදා කියද්දී මෙන්න මේ රූප වාහිනී බලනවා කියන එක චුට්ටක් අපි අවධානය දෙමුකෝ මෙන්න මේකට. මෙතනදී රූප වාහිනී නරඹනවා. අපි සාමාන්‍යයෙන් බලනවා නරඹනවා කියන්නේ පෝදා. එතකොට මම දැන් ඔයාලට ගැන්දුවා අතනදී පෝදා කියන එක අපි වර්තමානයේදී මේ විදිහටම භාවිතා කරන්න බෑ. මොකද කරන්නේ? මෙන්න මේ අවසාන අකුර කපලා දානවා. කපලා දැම්මට පස්සේ ඉතුරු වෙන අවසාන අකුර ඕ යන්නෙන් හෝ ආ යන්නෙන් ඉවර වෙනවා නම් අපි ඒකට එකතු කරනවා ආයෝ කියන එක. එතකොට ආයෝ එකතු කරුවාම පායෝ වෙනවා. ඒකයි උතන වෙන්නේ අපි ඔය පෝදා කියනකම කතා කෙරුවා පල්ලෙහා උදාහරණෙදී. ඊළාට මේ ආහාර පිසිනවා තියෙනවානේ. ඒක තියෙන්නේ වෙනම එකක්. ඒක අපි තමා ඊළඟට අපි ඊළඟට කතා කරන්න වෙන්නේ ඒක. අපි බලමු දැන් මෙතන වර්තමාන කාලයට හරවද්දි ක්‍රියාපදයක් මේ කෑලි තුනකින් එකක් එකතු කරන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වනේ. එකක් තමා ආයෝ, අනිත් එක තමා ඕයෝ, අනිත් එක තමා හේයෝ කියන එක. මම ඕයෝ ගැන කතා කරන්න කලින් හේයෝ ගැන කතා කරලා ඉන්න. මොකද ඒක අපිට ලේසි එහෙම කතා කරගන්න එක. එහෙනම් අපි බලමු ඊළඟට මේ හේයෝ කියන එක යෙදෙන අවස්ථාව ගැන. හේයෝ. හේයෝ කියන එක යෙදෙන්නේ මෙන්න මේ කියන අවස්ථාවට විතරයි. හරි. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. මූලික ස්වරූප ක්‍රියාපදයක් හදාවලින් අවසන් වෙනවා නම් මූලික ස්වරූප ක්‍රියාපදයක් හදාවලින් අවසන් වෙනවා නම් අපි ඒ හදා කියන එක ඉවත් කරලා ඒකට හේයෝ කියන එක එකතු කරනවා. දැන් උදාහරණයක් විදිහට හදාවලින් මෙන්න මෙහෙම අපි ගමුකෝ. වැඩ කරනවට අපි කියන්නේ වැඩ කරනවා. මොකද්ද වැඩ කරනවට කියන්නේ? මේ උඩත් තිබුණනේ ඒක. වැඩ කරනවට කියන්නේ ඉල් හදා කියලා. ඉල් හදා වැඩ කරනවට කියන්නේ ඉල් හදා. එතකොට දැන් බලන්න මම මොකක්ද කිව්වේ හදා හේයෝ එකතු වෙන්නේ මොන අවස්ථාවේදීද? අපේ ක්‍රියාපදයේ මූලික ස්වරූප ක්‍රියාපදයක් හදා වලින් ඉවර වෙනවා නම් මේ හදා වලින් ඉවර වෙන්නේ මේක ඉල් හදා. මොකද කරන්නේ? මෙන්න මේ හදා කියන එක අයින් කරලා ඉතුරු වෙන කොටසට අපි එකතු කරනවා මොකද්ද? හේයෝ කියන එක. හේයෝ කියන එක එකතු කරනවා. දැන් බලන්න මේක එකතු කරලා ලියද්දි කොහොමද ලියන්න පුළුවන්? එකතු වුණාම මේක ලියන්න පුළුවන් ඉල් හේයෝ. එතකොට ඉල් හේයෝ කියන්නේ වර්තමානයේ තුල වැඩ කරමින් ඉන්නවා කියන එක. වැඩ කරනවා. හරි. තව එකක් බලමු. පාඩම් කරනවට අපි කියන්නේ මොකද්ද? පාඩම් කරනවට කියන්නේ කුඹහාදා. අපි ඒකත් ලියලා බලමු.
පාඩම් කරනකොට අපි කියනවා කොඹු හාදා පාඩම් කරන වා මූලික ස්වරූපය කොඹු හාදා එතකොට මෙතනත් හාදා වලින් ඉවර වෙන්නේ මොකද කරන්නේ මේ කෑල්ලම අයින් කරනවා අයින් කරලා හාදා වලින් ඉවර වෙනවා මොකද එකතු කරන්නේ හේයෝ එන අපි දානවා කුන්බු හේයෝ මේකට එකතු කරනවා මොකද්ද හේයෝ එතකොට එකතු කරුවාට පස්සේ අපිට ලියන්න වෙන්නේ මෙහෙමයි කුන්බු හේයෝ හරි ලේසි ඔය හදා වලින් ඉවර වෙනවා හදන්න හරි එතකොට දැන් අපි අර උඩ අපේ සංවාදයේ යොරි හදා කියලා තිබුණානේ ආහාර පිසිනවා මේ මෙන්න මේ සංවාදයේ මම දැන් චොනන් චිගම් යොරි හේයෝ කියලා තියෙනවානේ හරි දැන් එතකොට මේ යොරි හේයෝ හැදෙන්නේ කොහොමද මූලික ස්වරූපය යොරි හදා ඒකෙන් මෙන්න මේ හදා කියන එක අයින් කරලා මේකට එකතු කරනවා මොකද්ද හේයෝ. එතකොට මේ බලන්න යොරි යොරි හේයෝ. හරි ලේසි ළමයි උතන. එතකොට වර්තමානයට හැදෙනවා. ඊළඟට ඔන්න දැන් අපි කතා කෙරුවා ආයෝ එකතු වෙන්නේ කොහොමද? ආයෝ එකතු වෙන්නේ ක්‍රියාපදයක මූලික ස්වරූපය ස්වරූපයේ අවසාන අකුර. අවසාන අකුරේ ස්වරය ආහෝ ඕ වලින් ඉවර වෙනවා නම් ආයෝ එකතු කරනවා ඊළඟට අපි කතා කරන මේ ක්‍රියාපදයක් මොකද්ද හදා වලින් ඉවර වෙනවා නම් හදා අයින් කරලා හේයෝ එකතු කරනවා එහෙනම් ඔය අවස්ථා දෙකම හැර මූලික ස්වරූපයේ ඔය අවස්ථා ඒ කියන්නේ ක්‍රියාපදයක් ගත්තාම ස්වරය ආයන්නෙන් හෝ ඕ යන්නෙන් හරි ඕ යන්නෙන් කියලා කියන්නේ මේ ස්වරය ඒ ශබ්ද දෙකෙන් හෝ එහෙම නැත්තම් හදා වලින් ඉවර වෙන්නේ නැත්තම් අපි ඒකට එකතු කරන්නේ මොකද්ද ඕයෝ ඒ කියන්නේ මේ විකල්ප දෙකටම දෙකම එකතු කරන්න බැයි නම් ආයෝ හෝ හා හේයෝ කියන මේ විකල්ප දෙකම එකතු කරන්න බැයි නම් අපිට එකතු කරන්න තියෙන එකම විකල්පය මොකද්ද ඕයෝ කියන එක එහෙනම් ඔයා දන්නවා නම් මෙතනදී ආයෝ එකතු කරන්න මොන අවස්ථාවේදීද හේයෝ එකතු කරන්න මොන අවස්ථාවේදී කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් ඕයෝ එකතු කරන්නේ මොන අවස්ථාවේද කියන එක. අපි උදාහරණයක් විදිහට මෙහෙම කතා කරමුකෝ. අපි බලමු ආයෝ එකතු කරන්නත් බැරි හේයෝ එකතු කරන්නත් බැරි අවස්ථාවක්. කනවට අපි කියන්නේ මොකද්ද? කනවට කියන්නේ මොක්දා. මොක්දා. හරි දැන් අපි මේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය ගන්න මොකද කරන්නේ අවසාන අකුර කපනවා හදා වලින් නෙමේ මේ ඉවර වෙන්නේ එතකොට හේයෝ දාන්න බෑ කොහෙත්ම එතකොට අපි බලනවා ආයෝ හා ඕයෝ දෙකෙන් එකක් තමයි එන්නේ එතකොට ආයෝ දාන්නවද ඕයෝ දාන්නවද කියලා තීරණය කරද්දී මේ අවසාන අකුර කපලා දාන්න ඕන කපලා දැම්මට පස්සේ අපිට පේනවා මෙතන මොක් කියන වචනෙන් තමයි ඉවරන ඉක් එතකොට ළමයි ඉක් කියලා නිතරු වෙන ඉවර වෙන්නේ. එතකොට අවසාන ස්වරය අයන්නෙන් හෝ යන්නෙන් ඉවර වෙන්නේ නැහැ. එහෙම හෙකින් නෙමෙයි. එහෙනම් මේකට ඒ අවස්ථාවේදී අපිට එකතු කරන්න පුළුවන් මොකද්ද? ඕයෝ කියන එක. එතකොට මේක ලියද්දී ලියවෙන්නේ මෙහෙමයි. මොක් ඕ යෝ මේක ශබ්ද කරද්දී මොගෝයෝ මොගෝයෝ වෙනවා. ශබ්ද කරද්දී මොකෝයෝ වෙනවා. ඊට පස්සේ අපි බලමුකෝ තව එක බොනවා බොනවට කියන්නේ මාෂිදානේ මාෂිදා මොකද අපි මුලින්ම කරන්නේ අපි බලනවා හදා වලින් ඉවර වෙනවා නම් හේයෝ එකතු කරනවා නමුත් හදා වලින් ඉවර වෙන්නේ නැහැ එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ආයෝ හෝ ඕයෝ දෙකෙන් එකක් තමයි එකතු කරන්න වෙන්නේ එතකොට ආයෝද ඕයෝද කියලා එකතු කරන්නේ කියලා අපිට බලන්න නම් අනිවාර්යයෙන්ම අගාකුර අයින් කරලා බලන්න වෙනවා අගාකුර අයින් කරුවහම එන්නේ මාෂි ෂි කියද්දී අවසාන ස්වරය අයන්නෙන් හෝ ඔයන්නෙන් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම
අයන්නෙන් හෝ යන්නෙන් නෙවෙයි නම් ඕයෝ තමයි එකතු කරන්න වෙන්නේ. එහෙනම් අපි මේකට එකතු කරනවා ඕයෝ. හරි. එතකොට ඕයෝ එකතු කරාම අපිට මෙන්න මෙහෙම වචනයක් හැදෙනවා. ම මේක මෂි ඕයෝ මෂි ඕයෝ මෂි ඕයෝ නිකන් ශබ්ද කියලා බලන්න මොකක්ද දෙන්නේ කියලා මෂි ඕයෝ මෂි ඕයෝ වෙනවා. මෂයෝ මෂයෝ ওই විදිහට ওই ශබ්දය හැදෙනවා. හරි අපි මේ අභ්‍යාසය පොඩ්ඩක් කරමු. අපිට මේ පළවෙනි අභ්‍යාසයේ උදාහරණ දීලා තියෙනවා චිගම් මොහයෝ සිතෝයෝ කියලා තියෙනවා. දැන් ඔයාලට පේන ඇති මේ පළවෙනි එකේ සිත කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මූණ හෝදනවා අපිට සෝදනවා කියලා මේක ඔයාලට පේන ඇති. එතකොට ඒක වර්තමානයේ හැදෙද්දී අපි බලමු මේක හැදෙන විදිහත් අපි මෙතනදී කතා කරමු. දැන් මේ තියෙන්නේ ක්‍රියාපදය. එතකොට අපි බලන ඉස්සල්ලාම හදා වලින් අවසන් වෙනවා නම් හේයෝ අනිවාර්යෙන්ම එකතු කරන්නේ. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් හදා වලින් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ අවසාන ක්‍රියාපදේ කපනවා. කපලා බලනවා ආ ශබ්දයක් හෝ ඕ ශබ්දයක් එනවද කියලා අවසාන අකුරේ. නැහනේ. එතකොට ෂිප් අල්තයන්නනේ. ඒ වගේ ශබ්දයක් නෙන්නේ. එතකොට අපිට මෙතෙන්ට එකතු කරන්න බෑ ආයෝ කියන එක. අපිට එතකොට එකතු කරන්න වෙන්නේ මෙතෙන්ට මෙන්න මේ ඕයෝ කියන එක. එතකොට ඒ ඕයෝ එක කියන එක එකතු වුනහම තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සෝදනවා කියන වචනය. සිතෝයෝ. ඊළඟට අපිට දැන් අපිට දීලා තියෙන කරන්න තියෙන උදාහරණ පොඩ්ඩක් බලමු. චිගම් මොහයෝ. චිගම් කියන්නේ දැන් මොකද කරන්නේ. ඔයාලට පේනවා ඇති කෙනෙක් මේ ටෙලිවිෂනල් පෝදා කියලා තියෙනවා. රූපවාහිනිය බලනවා. හරි. දැන් අපි බලමු මෙතන පෝදා කියන එකනේ ක්‍රියාපදය. එතකොට පෝදා කියන එක හදන්නේ කොහොමද වර්තමානයේට පෝදා. හදා වලින් නෙමෙයි යොරෙන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම කපල බලන්න ඕනේ මේ අවසාන අකුර. එතකොට පෝ. ඔයන්නේ ඉවර වෙන්නේ. සොරය. එතකොට අපි ඒකට එකතු කරනවා මොකද්ද? ආයෝ. එතකොට ආයෝ එකතුනහම මෙතෙන්ට එනවා. පෝ ආයෝ වායෝ වෙනවා. හරි. දෙවෙනි එකේ අපිට පේන රූපයේ අපි මෙහෙම අහනවා චිගම් මොහේයෝ. දැන් මොකද කරන්නේ? එතකොට ඔයාලට පේන ඇති මේ යටින් දීලා තිනවා. කරන දේ දීලා තියෙනවානේ. කොපිරල් මෂීදා. ඒ කියන්නේ කෝපි බොනවා. හැබැයි මේක මෂීදා කියන එක වර්තමානයට හරවද්දී අපි දන්නවා එක්කෝ ආයෝ එහෙම නැත්නම් ඕයෝ එහෙම නැත්නම් හේයෝ එකතු කරන්න ඕනේ. එතකොට හේයෝ එකතු කරන්නේ නම් අවසානට ওই මෂීදා කියන එකේදී අපිට හේයෝ එකතු කරන්න බැහැ. මොකද හදා වලින් ඉවර වෙනවා නම් තමයි අපිට හේයෝ එකතු කරන්න පුළුවන්. එහෙනම් අපිට විකල්ප දෙකයි එක්කෝ ආයෝ එහෙම නැත්නම් ඕයෝ කියන එක. එතකොට මේ දෙකෙන් මොකක්ද කියලා බලන්නේ මෙහෙමයි. මසීදා කියන එකේ අවසාන අකුර අයින් කරලා බලනවා. මසීදා. එතකොට අයින් කරලා බැලුවම මාසි. එතකොට සීනේ. ඒ කියන්නේ යන්න වගේ ශබ්ද කින් තමයි ඉවර වෙන්නේ. ආයන්න කින්වත් ඔයන්න කින්වත් නෙමෙයි. ඔයන්න කින්වත් නෙමෙයි සොරය ශබ්ද ඉවර වෙන්නේ. ඒකින්ද අපිට ආයෝ එකතු කරන්න බෑ. එතකොට අපි ඔකට එකතු කරන්නේ ඕයෝ කියන එක. මාෂි ඕ යෝ. එතකොට මාෂි ඕයෝ කියන එක මෂේයෝ වෙනවා. මෙතන ළමයි ලියද්දී මේ දෙක එකට එකතු කරලා මට ඒක එතනින් එහාට ලියන්න බැරි වුණා. මේක ලියවෙද්දී ලියවෙන්න ඕන ඔයයෝ. එතකොට මෙන්න මෙහෙමයි ඕක අවසානට ශබ්ද කරද්දී ලියවෙන්නේ.
හරි ඊට පස්සේ තියෙන්නේ මේ ඉල් හදා කියන්නේ වැඩ කරනවානේ එතකොට වැඩ කරනවා කියන එක වර්තමානයට හැදෙද්දී මෙතන වාට පේනදී හදා වලින් ඉවර වෙන්නේ එතකොට අනිවාර්යයෙන්ම හදන්න හදා වලින් ඉවර වෙනවා නම් එකතු වෙන්නේ මොකද්ද හේයෝ එතකොට ඔයාට මේක ලියන්න පුළුවන් ඉල් හේයෝ ඊට පස්සේ උන්දොන් හදා කියලා තියෙන්නේ එතනත් හදා වලින් ඉවර වෙන්නේ හදා වලින් ඉවර වෙනවා නම් හදා කියන එක අයින් කරලා හේයෝ එකතු කරනවා එතකොට එතනදී එන්නේ උන්දොන් හේයෝ හරි ඔයාලට මේ උත්තර ටිකක් පල්ලෙහෙන් දෙල තියෙනවා බලන්න හරි ඊට පස්සේ අපිට තව අභ්‍යාසයක් දීලා තියෙනවා ඔයාලට පේනවා මේ පුද්ගලයා මේ කෝල් හේක ඉන්නේ ඒ කියන්නේ කෝල් කරනවා එතකොට අපි කෝල් කරනවාට කියනවා චන්ව හදා කියලා මෙන්න මේ නම ඔයාට උඩ මතක ඇති රූප සටහන් අපිට දීලා තිබුණා කෝල් කරනවා බලන්න මෙතන තියෙනවද කියලා ආ මේ තියෙන්නේ චන්ව හදා කියලා තියෙනවා හරි එතකොට ඕක තමයි අපි දැන් මෙතනදී වර්තමානයට හදන්න ඕන එතකොට මේ විදිහට ලියවෙන්නේ චොන් හා හදා එතකොට ඔයාලට පේන්නේ මෙතන හදා වලින් ඉවර වෙන්නේ හදා වලින් ඉවර වෙනවා නම් හදා අයින් කරලා හේයෝ ගෙනල්ලා දානවා එතකොට මේක ලියවෙන්නේ මෙහෙමයි චොන් හා හේයෝ ඊට පස්සේ තියෙනවා අය අහනවා චිගම් හෝ හේයෝ වාට පේනది මේ නිකන් අර පොළ පොලක වගේ ඉන්නේ ඒ කියන්නේ පොලේ යනවා කියලා වාට මතකද තිබුණා ඒ කියන්නේ ග්‍රොසරියට එහෙම නැත්නම් කඩේට යනවා වගේ දෙයක් තමයි මෙතනදී අපිට අදහස් කරන්නේ එතකොට කඩේට යනවා කියන එක අපි කිව්වේ චංගල් පෝදා කියන එකනේ එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම චංගල් පෝදා පෝදා කියන එකනේ ක්‍රියාපදය එතකොට පෝදා ලියන්නේ මෙහෙමයි එතකොට මෙතනදී මේ ක්‍රියාපදය වර්තමානයට හරවද්දී හදා වලින් නම් හේයෝ එකතු කරනවා එහෙම නැත්නම් අගාකුරු ඉවත් කරලා බලන්න ඉවත් කරලා බලන්න මොකද මේක හදා වලින් නෙමෙයි ඉවර වෙන්නේ එතකොට පෝ ඕ ශබ්දයක් එනවා නම් මේකට එකතු කරනවා ආයෝ කියන එක එතකොට ආයෝ එකතු වෙද්දි මේකට වායෝ වෙනවා එතකොට මේක අපි ලියද්දී වායෝ ඔන්න ඔය විදිහටයි ලියවෙන්නේ එතකොට මතක තියාගන්න වර්තමාන ක්‍රියාපදයක් sorry ක්‍රියාපදයක් වර්තමානයට හරවද්දී ආකාර දෙකක් තියෙන. දැන් මෙතන මේ කතා කරේ සාමාන්‍ය අපි කතා කරන භාෂාවේදී ක්‍රියාපදයක් වර්තමානයට හරවද්දී ආයෝ එහෙම නැත්නම් හේයෝ එහෙම නැත්නම් ඕයෝ එකතු කරනවා. එතකොට අපි නැවත මතක් කරගත්තොත් හේයෝ එකතු කරන්නේ ක්‍රියාපදයක් හදා වලින් ඉවර වෙනවා නම් හදා කියන කෑ ලයින් කරලා හේයෝ එකතු කරනවා. ඊළඟට ආයෝ හෝ ඕයෝ එකතු කරන්නේ ක්‍රියාපදයක මූලික ස්වරූපය ගත්තාම මේ මූලික ස්වරූපයේ අග අකුර ආ ශබ්දකින් හෝ ඕ ශබ්දකින් ඉවර වෙනවා නම් ආයෝ එකතු කරන හැම වෙන්නේ නැත්තම් ඒකට ඕයෝ එකතු කරනවා. හරි. තව මේකේ තියෙනවා මේ අපි අර ලියන භාෂාවෙන් දැන් මේ කියන භාෂාවෙන් ලියන භාෂාවෙන්. එහෙම නැත්තම් වැඩි ගෞරවාන්විත භාෂාවෙනුත් වර්තමානයේට ක්‍රියාපද හරවද්දී අපිට හරවන්න පුළුවන් ඒක අපි වෙනම කරමු දැන් මේ 8 වෙනි පාඩමේ තියෙන්නේ ආයෝ ඕයෝ හේයෝ ගැන කතා කරන්න ඒක හින්දා මම ඒක එතනදී ආයෝ ඕයෝ හේයෝ විතරයි කතා කරුවේ දැන් ඔය ගෞරවයෙන් එහෙම නැත්නම් ලියන ස්වරූපයෙන් අපි කතා කරද්දී ඕකට එකතු කරනවා නිදා කියන කොටස දැන් මේකේ ආයෝ ඕයෝ හේයෝ වගේ නිදා සම්නිදා එකතු කරනවා. හරි. ඒක අපි ඉස්සරහට බලමු. දැනට අපි මේ 8 වෙනි පාඩමට අදාළව
ක්‍රියාපදයක් වර්තමානයේ හරවද්දී සාමාන්‍ය කතා කරන භාෂාවෙන් එකතු කරන්නේ එක්කෝ ආයෝ එක්කෝ ඕයෝ එක්කෝ හේයෝ හරි අපි ඊළඟ කොටස් ටික ඊට පස්සේ කතා කරමු තව සංවාද තියෙනවා මෙතනින් එහාට පටන් ගන්න වෙලාව අහන විදිහ දැන් අර මම උඩම අපේ මේ පාඩමේදී මේ වෙලාව සම්බන්ධයෙන් මම පොඩි දෙයක් විස්තරයක් කරුවනේ මේ පොඩි විස්තරය හරියටම පුළුල්ව සාකච්ඡා කරනවා මෙන්න මේ කොටසේදී වෙලාව කියන විදිහ කතා කරනවා හරි අපි ඒක ඊට පස්සේ බලමු